විශේෂයෙන් අද අපි මේ මාධ්‍ය හමුව කැඳවුවේ මේ වෙන විටත් ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරන්න මැතිවරණ කොමිසමට ස්වාධීන බලය ලැබිලා තියෙන වෙලාවේ පහුගිය 17 වෙනිදා ඉඳලා. නමුත් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් ආණ්ඩුවේ අමාත්‍යංශවල අරමුදල්, ඒ වගේම නිලධාරීන් කාර්ය මණ්ඩල පාවිච්චි කරමින් විවිධ ව්‍යාපෘති අඛණ්ඩව කරමින් යනවා. ඉතින් මෙන්න මේ පිළිබඳව විශේෂයෙන්ම ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳව කරුණු සහිතව ඔබ හමුවේ ඉදිරිපත් කරන්න. අපි දන්නවා මේ රාජ්‍ය මූල්‍ය අවභාවිතාවන් ඉතිහාසයේ හැමදාම මැතිවරණවලදී සිද්ධ වෙලා තියෙනවා. ඒක වළක්වලා සැබෑ ලෙසම මහජන මතය නියෝජනය වෙන මැතිවරණ ලබා ගැනීම වෙනුවෙන් තමයි 2022 අරගලයේ මෙරටේ නිර්මාණය වුණේ. ජනතා පාරට බැස්සේ මේ දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන්. නමුත් අදටත් සිද්ධ වෙමින් තියෙන ඒ කාරණාවමයි. මොකද මේ වෙනකොට රනිල් වික්‍රමසිංහගේ බිඳවැටිච්ච ප්‍රතිරූපය ඉදිරි මැතිවරණය වෙනුවෙන් ගොඩනැගීමේ ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. එක පැත්තකින් අපි දකිනවා ප්‍රජා පොලිස් කමිටු හැටියට තියෙන සිවිල් ජනතාවත් එක්ක එකතු වෙලා කටයුතු කරන පොලිසිය නිලධාරීන්ගේ කමිටු දැන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා දේශපාලනය කිරීමේ අරමුණින් එකතු කරමින් ඉන්නවා. ඒ සඳහා ඒ අවශ්‍ය කරන පොලිසිය නිලධාරීන්ට සහන ලබා දෙන්න තියෙන අරමුදල්, ආණ්ඩුවේ අරමුදල් අද ප්‍රජා පොලිස් රැස්වීම, දේශපාලනික රැස්වීම බවට පත් කරන්න යොදා ගනිමින් තියෙනවා. ඒ වගේම විදේශ රැකියා නියුක්ති අමාත්‍යංශය, ඒ අමාත්‍යංශයේ චක්‍රලේකම ගහලා අද වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සම්බන්ධ කරගෙන ආණ්ඩුවේ කටයුතු හැටියට පෙන්වමින් දිස්ත්‍රික්ක ගණනාවකම මැතිවරණ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළා තියෙනවා. ඒවට රජ නිලධාරීන් පාවිච්චි කරනවා. විදේශගත වෙච්න ශ්‍රමිකයින්ගෙන් ලැබෙන අරමුදල්, රජයේ මුදල් පාවිච්චි කරලා තියෙනවා. ඒ වයේදී අපිට පේනවා විෂයපතෙන් එහා ගිහිල්ලා ඉතා බරපතල විදියට ඒ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් මුල්‍ය නාස්තියක් සිද්ධ කරමින් තියෙනවා අනිත් පැත්තෙන්. ඒ වගේම තමයි තරුණ සේවා සභාව පහුගිය ටිකේම අපි දැක්කා යෞවන සම්මාන උළෙලවල්, යෞවන ක්‍රීඩා උළෙලවල් කරන්න සල්ලි නැහැ කියමින් එක පැත්තකින් අවුරුදු උත්සව පවත්වනවා, පොසොන් උත්සව පවත්වනවා, මියුසිකල් සංගීත සංදර්ශන පවත්වනවා, කානිවල් වැඩසටහන් පවත්වනවා. මේ සියල්ලම අද කරමින් ඉන්නේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු හැටියට. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දූෂිත ක්‍රියාවලිය, ඒ වගේම රාජ්‍ය මූල අවභාවිතාවන් කිරීම මේ කටයුතු නැවැත්වීමට සඳහා පුළුල් මහජන මතයක් අවශ්‍යයි. ඒ වගේම කෝටි 200කට විතර ප්‍රමාණයක් ජනාධිපති වැයශීර්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ම මුදල් වෙන් කරලා ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ තියෙනවා. ඒ ඔප්පු වල වළංගුතාවය පිළිබඳව නීතිමය තහවුරක් නැතුව අද උත්සව පවත්වමින් රට පුරා ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. අහිංසක ජනතාව රවට්ටමින් රාජ්‍ය මුදල් භාවිතා කළා ඒ අවභාවිතාවන් කරන විශේෂයෙන්ම ඉඩම් ඔප්පු ලබා දීමේ කටයුත්තත් මේදී එකතු කළ තියෙනවා. මේ සියල්ලටම ජනාධිපති වැයශීර්ෂය පාවිච්චි කළ තියෙන්නේ ජනාධිපති වැයශීර්ෂය ජනාධිපතිවරයාට වෙන් කරපු මුදල් ප්‍රමාණයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් අතිරේක ස්ථමීන්තු වලින් පහුගිය කාලේ වෙන් කරගත්තා. ඒ වගේම ජනාධිපති වැයශීර්ෂයට අයිති නැති වෙනත් අරමුදල් වල වැයශීර්ෂයන් පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගත්තා. පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ආරක්ෂා කරන්න කටයුතු කරමින් ඉන්න අනිකුත් කණ්ඩායමීට සහාය පළ කළ අත ඉස්සුවා. අද ඒ මුදල් යොදවලා තමයි මේ සියලු කටයුතු කරමින් ඉන්නේ. අපි දන්නවා 2023 අවුරුද්දේ ජනාධිපති වැයශීර්ෂයේ මුදල් වෙන් කර ප්‍රමාණය රුපියල් මිලියන 6607ක්. ඒ වගේම මේ දින 120ක කාලයකට මිලියන 8750ක් අතිරේක වැය ශීර්ෂයක් වෙන් කරා. ඒ වගේම අතිරේක ඇස්තමේන්තු වෙන් කරා. මේ විශාල ධනස්කන්ධය වෙන් කරලා තියෙන්නේ අපේ රටේ ජනතාවට බෙහෙත් ටිකක් ගන්න විදියක් නැතුව, දරුවන්ට අධ්‍යාපනය දෙන විදියක් නැතුව, රටේ බඩගින්නේ තුන් වේල කන්න ජනතාවට බැරුව තියෙන යථාර්ථයක් යටතේ අද ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරලා ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කළ තියෙනවා දැනටමත්. ඒ මැතිවරණ ක්‍රියාවලියට ආණ්ඩුවේ දේපළ පාවිච්චි කරනවා,
ආණ්ඩුවේ අරමුදල් පාවිච්චි කරනවා, ආණ්ඩුවේ වාහන පාවිච්චි කරනවා, ආණ්ඩුවේ ඒ ක්‍රියාවලිය ඉන්න නිලධාරීන් ඉතාමත්ම බලහත්කාරී ලෙස පාවිච්චි කළ තියෙනවා. ඒක දැනට මැතිවරණයට අපේක්ෂකයෙක් හැටියට නම් නොකර සිටින යථාර්ථය යටතේ ඔහු බලය පාවිච්චි කරමින් මේ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධ තොරතුරු ගණනාවක් අපට තියෙනවා. මෙන්න මේ තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් කරලා මාධ්‍ය හරහා විශේෂයෙන්ම අපි මැතිවරණ කොමිසමට බලපෑ ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. මොකද මැතිවරණ කොමිසම මේ වෙලාවේ සක්‍රීය වෙන තත්ත්වයක් යටතේ අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමේදී මැතිවරණේ ප්‍රකාශයට පත් කරාට පස්සෙත් මේ ක්‍රියාවලිය මේ ආකාරයටම කරගෙන යන්න සැලසුම් කළ තියෙනවා, දින යොදාගෙන තියෙනවා. මේ ප්‍රචාර කටයුතු සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම නැවැත්විය යුතුයි. ඒ සඳහා ජනතාවගේ පැත්තෙන් ජනතාව දැනුවත්ව මෙදිහත් වෙන වගේම දේශපාලන ක්‍රියාකාරීත්වයන් හැටියට අපි දේශපාලන ව්‍යාපාර හැටියට මෙදිහත් වෙන වගේම අපි විශ්වාස කරනවා ස්වාධීන මැතිවරණ කොමිසමටත් ඉදිරියේදී මැතිවරණයේ දින කඩිනමින් නම් කරාට පස්සේ මේ ක්‍රියාවලියට මෙදිහත් විය හැකියි කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් මෙදිහත් කරන්න පුළුවන් සියලු බලවේගයන් පාර්ශ්වයන් මෙදිහත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන් මේ පිළිබඳව තවත් තොරතුරු ගණනාවක් තියෙනවා. අපේ වසන් සහෝදරයා ඒ තොරතුරු වැඩිදුරටත් ඉදිරිපත් කරයි. රනිල් රාජපක්ෂ ආණ්ඩුව අද මෙරටේ මහජන දේපල අවභාවිතා කරන්නේ කොහොමද කියන කාරණේත් මේ මැතිවරණයක් අභියස ජනතාවගේ මුදල් තමන්ගේ ඡන්ද ප්‍රචාරක වැඩවලට යොදවන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳවත් කරුණු ප්‍රමාණයක් තමයි අපි මේ ඉදරව් කරේ. ඒ වගේම රටේ සම්පත් ටික, මේ රටේ ඉඩම් ටික, මේ රටේ දේපල ටික, මේ රටේ සේවා ටික මේ වෙනකොට ඉතාම වේගෙන් කුණු කොල්ලට විකුණමින් පවරා දෙමින් යාළුවන්ට බෙදා දෙමින් කටයුතු කරමින් තිබෙනවා. හොඳම උදාහරණය අද දවසේ මේ වන විටත් පාස්පෝර්ට් කන්තෝරුව ළඟ උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කැරලි මර්ධන පොලිසිය කැඳවලා තියෙනවා. මේ වෙන විට 3000කට වැඩි පිරිසක් පාස්පෝර්ට් එක ගන්න ආපුවාම අද කියනවා මේක ඔන්ලයින් දාලා එන්න අද ඉඳන් පාස්පෝර්ට් නැහැ කියලා. කවද්ද දැන් මේ කතාව කියන්නේ? මේ කතාව කියන්න ගැසට් එකක් ගහනවා මේගොල්ලෝ. මේ තියෙන මේ ගැසට් එක ඔබට මම පෙන්නන්නම්. මේකේ දිනේ මේ මේකට අදාළ චක්‍රලේඛනයේ අභ්‍යන්තර චක්‍රලේඛනයේ ගහන්නේ 17 7යි 17. මේ තියෙන්නේ අභ්‍යන්තර චක්‍රලේඛනයේ. එතකොට මේ අභ්‍යන්තර චක්‍රලේඛනයේ කියනවා මේ ඊ පාස්පෝර්ට් එකක් දෙන්න හදන ටෙන්ඩර් එකක් අපි දාලා තියෙනවා. ඒ අනුව ඊ පාස්පෝර්ට් එක කාර්යක්ෂමව දෙන්න තමයි මිනිස්සුන්ට මේ වැඩේ කරන්න යන්නේ කියලා කියනවා. දවසකට අපේ රටේ පාස්පෝර්ට් 3000ක් විතර දෙනවා. හැබැයි මේ පාස්පෝර්ට් 3000 දෙනකොට මේ පාස්පෝර්ට් එක දෙන ගමන්නේ මිනිස්සුන්ට මේ වැඩේ ඊ පාස්පෝර්ට් එක හරි කාර්යක්ෂම සේවයට හරි යන්න ඕනේ. ඊයේ පෙරේද ගහනවා චක්‍රලේඛනයේ, ඊයේ වෙනකොට චක්‍රලේඛනයේ ඔෆිස් එකට එනවා. අදේනකොට මිනිස්සු පාස්පෝර්ට් එක ගන්න පාස්පෝර්ට් ගන්න ඔන්ලයින් බුකින් එක දාලා එන්න කියලා කියනවා. මේක හොයන් ගියපුවාම අපිට ආරංචි වෙනවා මේ පාස්පෝර්ට් ඊ පාස්පෝර්ට් එක දෙන්න ටෙන්ඩර් එක දාලා තියෙනවා. මේ දාන ටෙන්ඩර් ක්‍රියාවලිය ගියපු පොරොන්දු වෙච්ච අය ජූලි මාසේ පළවෙනිදා ඉඳන් මේ ප්‍රොසෙස් එක පටන් ගන්නවා. හැබැයි ප්‍රොසෙස් එක පටන් ගන්න අවශ්‍ය කරන කාර්ය සාධනයක්, ඒකට අවශ්‍ය කරන තාක්ෂණික මැදිහත් වීම කරන්නේ නැතුව ටෙන්ඩර් එක දෙනවා රනිල් වික්‍රමසිංහලාගේ යාළුවන්ට. අවසානයේ මිනිස්සුන්ට පාස්පෝර්ට් එක නැති වෙනවා. එනිසා මේ රටේ මිනිස්සුන්ට පාස්පෝර්ට් එක ඉල්ලන්නේ නිකන් නෙමෙයි. පාස්පෝර්ට් එක ඉල්ලන්නේ මේ රටෙන් එළියට යන්න ගමන් බලපත්‍රය හදාගන්න. අද රනිල්ලා කරන්න හදන්නේ කල්ලතෝණි කරලා යන්නේ. පාස්පෝර්ට් එකක් නැතුව යන්නේ දැනට අද මිනිස්සු පත් කරමින් තියෙන්නේ. එනිසා මේ යාළුවන්ට සලකන එක විදිහ. ඒ වගේම තමයි මේ වෙනකොට අපේ රටේ දේපල කොල්ලය බොහොම වේගෙන් සිද්ධ වෙනවා. දේපල කොල්ලේ බොහොම වේගෙන් සිද්ධ වෙනකොට රනිල්ල රාජපක්ෂල කරන්නේ තමන්ගේ යාළුවන්ට හිතවතුන් ඉඩම් ටික දේපල ටික පවර්ලා දෙනවා. අපි දැක්ක පාස්පෝර්ට් එක වගේම ගුවන් තොටුපළේ එන වීසා එක දෙන්න ගහපු ගේම් එක මේ වෙනකොට සේවාව දීලා තියෙනවා. වෙනත් ආයතන විශාල ලෙස ඩොලර් හොයා ගන්නවා. රටට එන්න හිටපු විදේශිකයන්ගේ පැමිණීම පවාද බිඳ වැටිලා තියෙනවා. මම ඔබට පෙන්වන්නම් අපේ රටේ දේපල පවරා දීම සම්බන්ධයෙන් ආණ්ඩුව කොච්චර කාර්යක්ෂමද සහ ක්‍රියාකාරීද කියන එක. නිකවරටියේ NLDB ගොවිපොළ, මේ අක්කර 1000ක් විතර තියෙන ගොවිපොළේ හරියටම ප්‍රධාන පාරට මූණලා අක්කර 20ක් බදු දෙන්න කටයුතු කරනවා. 2022 ඉඳන් මේ ක්‍රියාවලිය යනවා. මම ළඟ තියෙනවා මේ ලේඛන, මේ සියල්ල ප්‍රාදේශීය ලේකම්වරයා මේකට අදාළව තමන්ගේ කරුණ කියනවා, මේක දෙන්න බැරි හේතුව කියනවා. ඒ වගේම NLDB එකේ ගොවිපොළේ නිලධාරීන් මේක මේ ඉඩම දෙන්න එපා කියලා කියනවා. දැනටමත්
සත්තු ඒ ගොවිපලේ හදනවා. හරක් හදනවා, කිරි ගන්නවා, මේ ගොවිපල ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගොවිපලේ ප්‍රධාන ගේට්ටුවට මෙහායින් අක්කර 20ක් අවුරුදු 30කට බදු දෙනවා රුපියල් 60,000 බදු කුලියට. රුපියල් 60,000 බදු කුලියට. එතකොට මේකට විරුද්ධව මේ වෙනකොට NLDB එකේ නිලධාරීන් දිගින් දිගට මැදිහත් වෙනවා. හැබැයි මැදිහත් වුණාට ඉඩම් ඇමති මේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආපු තොරතුරු කියලා මේ අක්කර 1000ක ඉඩම මැදින් අක්කර 20ක් දෙන්නේ නිකන් නෙමෙයි. දැන් සූදානම් වෙනවා අනිත් අයටත් ඉඩම් මිල්ලන්න කියලා. නිකවැරටි NLDB ගොවිපලේ අක්කර 25 20 කෑලි කඩලා දෙන්න හිතවතුන්ට ඉතාම අඩු මුදල් වලට. ඒතර ගොවිපල ඉවර කරන්න යන්නේ. මේ එක පැත්තකින් මේ NLDB ගොවිපල නිකවැරටිය ගොවිපලේ තත්ත්වය අපි මේකට අදාළව නීතිමය ක්‍රියාමාර්ග කටයුතු කරමින් තිබෙනවා. මොකද දැන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මා පණිවිඩය ආවා කියලා ඊයේ දවස වෙනකොට ඉඩම ලබා දීමට කටයුතු කරන්න කියන උපදෙස් දීලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවා. මේක NLDB ගොවිපලයයි දන්නෝ. මේ ඡන්දයට කලින් ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලිය. මේ තියෙන පොළොන්නරුව, මේ තියෙන ගැසට් එක පොළොන්නරුවේ හරියටම නගර මැද තියෙන රජයේ ඉඩමක්, කෝටි 5ක ඉඩමක් කෝටි 2කට වැලියු කරලා හිතවතුන්ට බදු දෙනවා. කෝටි 5ක් පර්චස් 40ක ඉඩමක්, වටිනාකම රජයේ තක්සේරුව, මේ ඉඩමට අදාළ ලබා දීමේ ලේඛනය, ඉඩමට අදාළ මැප් එක ඉදිරිපත් කරලා තියෙනවා. මේ මැප් එක නිසා මේක දැන් ඉතාම වේගෙන් රජයේ සතු ඉඩම් ටික, සේවා ටික, ආයතන ටික විකුණමින් යනවා. ඒ වගේම මේ කුණු කොල්ලට තමන්ගේ හිතවතුන්ට දේශපාලඥයන් මැදිහත්ලා ලබා දෙනවා. සතොසේ ලිකර් පර්මිට් 51ක් තියෙනවා, 100ක් තියෙනවා බාර දාන්න පුළුවන් සතොසට. පහුගේ දවස්වල අර්ජුන ඇලෝසියස් එක්ක මේ ලිකර් පර්මිට් එක බදු දෙන්න සැලසුම් සකස් කරමින් හිටියා. අපි මේක හෙළිදරව් කරද්දී යම් කතාව දැන් එක පැත්තකට නවත්තලා තියෙනවා. ඊළඟට ගෙනාවා ලංකාවටම බඩු බෙදෙන ගබඩා 8ක් තියෙනවා. දැන් ඇමතිගේ යාළුවන්ට ගබඩා 8 බදු දීම සඳහා දැන් සැලසුම් සූදානම් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මැක්ලම් රෝඩ් එකේ තියෙන කාපාක් එක 1,03,000කට දීලා තියෙනක දැන් 1,00,000කට බදු දෙන්න ලෑස්ති කරලා තියෙනවා. හාවා එළිය රෝහල ආසන්නේ තියෙනවා බංගලාවක් සතසටයි. මේක සාමාන්‍ය දෛනිකව මේක විකුණලා එහෙම නැත්නම් මේක මේ පිටායට දීලා මුදල් එකතු කරනවා. 1,05,000ක තක්සේරුවක් තියෙන එක 1,15,000 කුලියට දෙන්න කටයුතු කරමින් තිබෙනවා. මේ විදිහට රටේ දේපල සම්පත් භාණ්ඩාගාරට ආදායම් වෙන්න ඕනේවා මේ යාළුවන්ට දෙමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපේ රටේ දේපල අංසතු කරමින් තිබෙනවා. රටට ලැබෙන ආදායම් ලැබෙන තියෙන මාර්ග නැති කරමින් තිබෙනවා. රටේ දේපල විකුණන්න අවශ්‍ය කටයුතු කරමින් තිබෙනවා. ඉතින් මේ ඔක්කොම අස්සේ තමයි ඔබ දකිනවා මේ වෙනකොට කම්කරු අමාත්‍යාංශයේ දැන් කම්කරු කෑල්ල නැති වෙලා තියෙන්නේ. මොකද ඒක දැන් විදේශ රැකියා ප්‍රවර්තන අමාත්‍යාංශය බවට පත් වෙලා තියෙන්නේ. මොකද කම්කරු අමාත්‍යාංශයේ සමහර සාකච්ඡා, සමහර රැස්වීම් අවුරුදු එකහමාරක් තිස්සේ නැහැ. මොකද ඇමතිට විදේශ රැකියා ප්‍රවර්තන වැඩ. ජාතික කම්කරු උපදේශ සභාව කැඳවලා නැහැ අවුරුදු එකහමාරකින්. ඇමතිට වැඩ. ඒ ඒ ඒ ඇමති මේ වෙනකොට ජයගමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල කියලා, ජයගමු ශ්‍රී ලංකා කියලා ප්‍රදර්ශනයක් කරමින් යනවා. මේනට නගර 22ක කරලා ඉවරයි. දැන් ඔබ කල්පනා කරන්න මෙච්චර වේගෙන් මේ ප්‍රදර්ශනය කිරීමේ අරමුණ එක. අපි බැලුවා ගිය අවුරුද්දේ මේ මාස 6ට රට ගිහිල්ලා තියෙන ප්‍රමාණය මේ මාස 7ට. එතන මේ ප්‍රදර්ශනය හරහා, ප්‍රවර්ධනය කිරීම හරහා රට යන රස්සා වැඩි වෙලාද? නැහැ. එහෙම වැඩි වෙලා නැහැ. හැබැයි එක දිස්ත්‍රික්කයක එක ප්‍රදර්ශනයක් කරන්න 120,000ක් වියදම් කරනවා. 120,000ක් වියදම් කරනවා. මේ ප්‍රදර්ශන කුටි වලට විතරක්. කොහින්ද? ෆොරින් බියුරෝ එකේ සල්ලි. එසා හැබැයි වැඩේ තියෙන මේ චෙක් 22ම මේ වෙනකොට ප්‍රදර්ශනයේ තියෙන දවස් 3ක් යනකොට චෙක් එක පාස් වෙලා යනවා. මොකද ඇමතිගේ හිතවතුගේ ආයතනකින් තමයි මේ හට් එක ගහන වැඩේ කරන්නේ. මේ 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 හට් ගහලා තමයි මේ කුලියර දෙන්නේ. එතකොට මේක කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැතුව මේ වෙනකොට 1,400,000ක් ගෙවලා තියෙනවා මේ ආයතනයකට ටෙන්ඩර් කිරීම වලින් තොරව මේ වැඩේ කරන්න ගිහිල්ලා. දැන් මේ ජාවාරම් බවට පත් කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් සංචාරක අමාත්‍යාංශයේ පැත්තෙන්, තරුණ කටයුතු අමාත්‍යාංශයේ පැත්තෙන් ප්‍රවර්ධන කටයුතු කියලා සංගීත සංදර්ශන තියෙනවා. සංචාර කර්මවල සල්ලි පාවිච්චි කරලා. ඒ වගේම දේශපාලනය සඳහා රටේ සල්ලි, රටේ දේපල, රටේ ධනය විතරක් නෙමෙයි, අර ගමේ ආරක්ෂාවට හදපු ප්‍රජා පොලිස් කමිටුව තිබුණා. ගමේ ආරක්ෂාවට හදපු ප්‍රජා පොලිස් කමිටුවත් දැන් රනිල්ගේ රැස්වීම වලට පිරිස එකතු කරන කමිටු බවට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ රනිල්ලට, රාජපක්ෂලාට දැන් මේ මොන සෙල්ලම් දැම්මත් ඔයගොල්ලෝ මේ රටේ ජනතාව ආබහු අන්දන්න බෑ. ඒ නිසා අපි මැතිවරණ කොමිසමට බල කරමින් කියා හිටිනවා තවදුරටත් මේ රටේ මහජන ධනය
මේ දූෂිත දේශපාලන්තයන්ගේ චන්ද්‍ර ප්‍රචාරක වැඩ සඳහා පාවිච්චි කරන්න ජනතාවට වියදම් කරන්න තියෙන සල්ලි මේ විදිහට පාවිච්චි කරන්න දෙන එක නවත්තන්න ඕනේ. රෝහල් වල බෙහෙත් වර්ග 75ක් නැහැ. ලයිට් කපලා තියෙන ඉස්කෝල ගණනාවක මිනිසුන්ට ලයිට් බිල් ගෙවගෙන දෙමව්පියෝ මේ 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 රටේ ඇතිතරම් කරන්න වැඩ තියෙද්දී මේ ඡන්ද ප්‍රචාරක වැඩේට මහජන මුදල් පාවිච්චි කරන එක නවත්තන්න වහම මැදිහත් වෙන්න කියන බලපෑම අපි මැතිවරණ කොමිසමට කරනවා. නිසා ඡන්දේ ප්‍රකාශනපත් නොකරත් පළාත් පාලන මැතිවරණේ ප්‍රකාශනපත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි වෙලා නැහැ. එහෙමනම් දැන් මැතිවරණ කොමිසම මැදිහත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ මේ රනිල්ලා රාජපක්ෂලා ඡන්දෙට බයයි මහජනතාව රවටා ගැනීම අරමුණු කරමින් රටේ දේපල රටේ සේවාවන් රටේ ධනය විනාශ කරමින් කරන්න හදන මේ ක්‍රියාවලියට එරෙහිව මැතිවරණ කොමිසම පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඒකට අපි මැතිවරණ කොමිසමට බල කරන ගමන් අපි කියනවා අර රනිල්ට අමතක වුණාට රනිල් ලියපෙරද කියලා තිබුණා මේ අනුර කුමාර ළඟ තියෙන ෆයිල් 400න් 40යි අනිත් ඒවා හිස් කියලා. නෑ අපි රනිල්ට කියනවා රනිල්ට ගණන් වැරදිලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ 2022 මැයි මාසේ 3 වෙනිදා මේ ෆයිල් ටික අපි එළිදක්වද්දී අපි ළඟ ෆයිල් 568ක් තිබුණා මතක තියාගන්න. ෆයිල් 568ක් තිබුණා. දැනුත් තියෙනවා මෙතනත් ෆයිල් දෙකක් තියෙනවා. නිකවැරටි ඉඩම සහ පොළොන්නරුව ඉඩම. ඊට අමතරව ෆොරෙන් බියුරෝ එකේ ප්‍රශ්න සහ තරුණ සංචාරක අමාත්‍යාංශයේ සල්ලි වලින් කරන මේ නාස්තිය පිළිබඳව තවත් ෆයිල් දෙකක් එනවා. ඒ රනිල්ගේ ගණන් හරියට හදාගන්න රනිල්ට අපි කියනවා තවත් ෆයිල් ගණනාවක් තියෙනවා. ෆයිල්ස් අපි මේ වෙනකොට නීතිමය ක්‍රියාමාර්ග සඳහා සූදානම් කරලා තියෙනවා. අපි හෙට අනිද්දා මේවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා දැන් රනිල් හිතන් ඉන්නවා ඇති නීතිපතිට උපදෙස් දීලා අධිචෝදනා තිබිච්ච නඩු 31ක අධිචෝදනා ඉවත් කරගත්තට පස්සේ අපි ළඟ තියෙන ෆයිල් වල තියෙන අධිචෝදනා ඉවත් වෙයි කියලා නෑ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ලෙස මේ දූෂිතයන්ට එරෙහිව ගෙන යන සටන අනිවාර්යෙන් අපි ඉස්සරහට ගෙනියනවා. ඒ විතරක් නෙමෙයි රනිල්ටත් ෆයිල් දෙකක් තියෙනවා කියලා අපි මතක් කරලා දෙනවා. මහ බැංකු බැඳුම් කර වංචාවයි ඒ වගේම පාස්කු ප්‍රහාරයේ ෆයිල් දෙකත් වැහිලා නැහැ කියන එකත් රනිල් වික්‍රමසිංහ මතක් කරගන්න ඕනේ. ඒවත් එක්ක මේ ෆයිල් සියල්ල ජාතික ජන බලවේගයේ රජයක් තුල නීතිය ඉස්සරහා විභාග වෙනවා. දූෂිතයන්ට හොරුන්ට වංචනිකයන්ට දඬුවම් දෙනවා කියන කාරණේත් අපි අවධාරණය කරලා කියනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔප්පු කරමින් ඉන්නේ ඔහු වන්කවරෙක්වත් නෙවෙයි රාජපක්ෂලගේ කැත මජර දූෂිත නාස්තිකාර දේශපාලන සංස්කෘතිය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්න තමන් කියන එක තමයි ඔහු ඕනට තුරා ඔප්පු කරමින් යන්නේ. 2014 අග ජනාධිපතිවරණය කිට්ටුව සහ ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අරමුදල් භාවිතා කරලා සිල් රෙදි බෙදුවහම ඒකට සම්බන්ධ වුණු ප්‍රධාන ලදහරින් දෙදෙනා TRC-ගේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මහාධිකරණයෙන් දඬුවම් නියමනය කරා කියන එක රනිල් වික්‍රමසිංහ මතක තබා ගත යුතුයි. මොකද ඔහු අගමැති ධූරයේ දරන ආණ්ඩු කාලේ තමයි මේ තීන්දුව ලබා දුන්නේ. ඉතින් ඊට නොදැවෙන ලෙස අද රටේ තිබෙන අමාත්‍යංශවල සියලු අරමුදල් ඉතාම හිරිකිත භාවයකින් යුක්තව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේ ඉදිරි මැතිවරණ ප්‍රචාර කටයුතු වෙනුවෙන් පාවිච්චි කරනවා කියන එක තමයි මේ සියලු කරුණු කාරණාවලින් ඔප්පු වෙන්නේ, සියලු කරුණු කාරණාවලින් පේන්නේ. මේක රාජ්‍ය නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක් තියෙනවා. උන්ට කරගන්න දෙයක් නැතුව තමයි මේවට සමහර කෙනෙක් මැදිහත් වෙන්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ජනතාවට අපි කියන්නේ මේ ගැන බලාගෙන ඉන්න. ඒ වගේම අවශ්‍ය වෙලාවට මැතිවරණයේදී මේවත් එක්ක අල්ලලා ප්‍රචාර දක්වන්න ඕන කියන එක තමයි අපි ජනතාවට කියන්නේ. මේට අමතරව තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ ඔබතුමාගෙන් අහන්නේ මේ මොහොතේ මේ මැතිවරණය කල් දමා ගැනීම සඳහා ලොකු තරගයක ඉන්න එක ලොකු ප්‍රයත්නයක ඉන්නවනේ. දැන් අද මාධ්‍ය සාකච්ඡාවේදීත් කියවුණා දැන් මේ සංශෝධන පවා එනවා. මේ සංශෝධන තුන දැන් මේ කතා වෙන සංශෝධනය තුළ පහුගිය ජනාධිපතිවරුන්ටත් එහෙම නැවත ඡන්ද ඉල්ලන්න හැම හැකියාවක් ඇති වෙනවද කොහොමද? ඒ මා අද උදේ ශ්‍රී ලංකා පොදු ජනපනපන මාධ්‍ය සාකච්ඡාවේ ඒක පොඩ්ඩක් එළියට ආවා නිකන්. මහින්ද රාජපක්ෂ මහත්මයාටත් ආයේ නිකන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් වගේ එකක් මේ සංශෝධනය තුළ මොකක් හරි එහෙම එකක් අවස්ථාවක් එන්න තියෙනවද ඊට කලින්? කුට්ටි මාධ්‍ය සාකච්ඡාවේ. ඔව්. කවුද කියන්නේ? කුට්ටි ආරච්චි මහත්තයා. කුට්ටි ආරච්චි. කැබිනට් එකේ සම්මත කරපු සංශෝධනයෙන් කියවෙන්නේ 83 B වගන්තිය සංශෝධනය කරන්න. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ දුරකාලය සාවුරුද්දක්
ඉක්මවා යනවා නං කියලා තියෙන වගන්තිය අවුරුදු පහ දක්වා අඩුකිරීම තමයි ඒ සංශෝධනය අරමුණ. මොකද 2015 19 සංශෝධනයෙන් ජනාධිපතිරයාගේ සහ මහා පාර්ලිමේන්තුවේ දුර කාලය අවුරුදු පහකට සීමා කරලා ව්‍යවස්ථා වෙනස් කරලා තියෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බැරිකම විසින් හෝ එහෙම නැත්නම් ඔහුට මේක තියෙන පටු දේශපාලන උවමනාව නිසා ඔහුත් එක එක පුද්ගලයෝ යවලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇහුවා මට තියෙන 6ද 5ද වගේ කතා ඒකට ඇහුවේ. එතකොට දැන් ඒක අවුරුදු 5 කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුදු 6 ජනාධිපති දුර කාලේ අවුරුදු 5ක් වෙනවා එක තහවුරු වෙනවා මිසක් නැත්තම් මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිරට ඉල්ලන්න අවස්ථාවක් ලැබෙනවා නෙවෙයි. අනිත් එක දැන් දැනුත් 19 කැන්සල් වෙලා එහෙම මේකෙන් කිසිසේත්ම 19 කැන්සල් වීමක් වෙන්නේ නැහැ. 19 ගැන කතාවක්වත් නැහැ. දැන් මේක කියන්නේ නැත්තේ පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවේ තිස්සකුට්ටි අරචිනම් මේ වෙනකොට නාමල් රාජපක්ෂගේ ප්‍රකාශකයන් තිස්සකුට්ටි නේද? මං හිතන්නේ ඕවනි සාකච්ඡාවලට ඇවිල්ලා මතයක් දක්වනකොට එයක් අධ්‍යයනය කරලා ඇවිල්ලා කියන්න ඕන අර ඇට පිටින් ගැහුවාම මොම වෙනවා. හරි? මේ අනිත් එක මහින්ද රාජපක්ෂ ආයේ කොහෙද චන්දිල්ලන්නේ ජනාධිපතිවරයාට අවුරුදු 80ක් දැනටමත්. යන්නත් දෙන්නේ යන්නත් දෙන්නේ කල්ලගෙන යන්නේ. ඉතින් මේ සංශෝධනයේ ඒ තමයි එතුමගේ ස්විච්චා කැමත්තගෙන එනවනම් අපි කැමති කරගන්න පුළුවන්. ඒක පෙන්වන්න කරන්නේ මේමයි. පොහොට්ටුවට අඩු ගානේ අපේක්ෂකයෙක් ගැන හිතන්නවත් බෑ. මහින්ද රාජපක්ෂ කෙනෙක් ඇර ඔය කිව්වට නම් තුනා නමට අකුරු තුනයි හතරයි කියකිය මොකක්වත් නෑ. අද පොහොට්ටුව අපේක්ෂකෙක් නැති කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ බංකොලොත්භාවය තමයි ඔය මාධ්‍ය සාකච්ඡාවලින් තිස්සකුට්ටික ප්‍රකාශවලින් පෙන්වන්න කරමින් යන්නේ. ඒ වගේම මේ ඔබතුමාලා අපේක්ෂාවක් දාපු එක කල් වැඩි කියනවා. දැන් සජිත් කල් වැඩිලු මෙයා තමයි ඉදිරිපත් වෙන්නේ. ඔබතුමාලත් වැඩිලු කල් වැඩිලු මෙයා තමයි අපේක්ෂකයා කියලා ඒක කල් වැඩිද නැත්තරම මේ තියෙන විදිහට නේද? කිසිසේත් කල් වැඩියක් නැහැ. ඒ කියන්නේ අපිට තියෙන විශ්වාසය. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒක නිසා අපි කලින්ම අපි අපේක්ෂක ඉදිරිපත් කරා. අපි අනුර කුමාර සානාග සහෝදරයා ජාතික ජන බලවේග අපේක්ෂක හැටියට කලින්ම නම් කරලා ඔහු මූලිකත්වයේ තබාගෙන ලංකාවෙත් විදේශ රටවල ශ්‍රී ලාංකිකයන් එකතු කරමින් දැවැන්ත වැඩකටයුතු ප්‍රමාණයක් කරගෙන යනවා. ඔය දැන් අපි කලින් වැඩි කියන කට්ටිය ඔහම කියන්නේ මොකක්ද දන්නවද? ජනාධිපතිවරණේ නාමයෝජන දෙන දිනේ ආසන්න වෙනකනොත් ඒගොල්ලන්ට තමන්ගේ අපේක්ෂකයන් නම් කරගන්න අමාරුයි. කව කොහෙන් හරි කුලියට ගත්තොත් හැරුණාම ඒක ඇතුලෙන් කෙනෙක් නම් කරගන්න බෑ. දැන් කුලියට ගන්න කවුරු කවුරු හොයනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ ජනාධිපතිවරණේ නිකන් මේ දැන් තියෙන්නේ ඡන්ද කීයක් හරි ගන්න සටනක් මිසක් දැන් මේ ජයග්‍රහණයක් ගැන හිතන්නවත් බැරි කට්ටිය තමයි ඔහොම කියන්නේ. අපි මේක අපි කරගත්තු ජයග්‍රාහීම ප්‍රතිඵලයක් තමයි, පියවරක් තමයි. අපේක්ෂකයා කලින් නම් කරපු එක, ඒ අපේක්ෂකයාත් එක්ක ඔහු මූලිකත්වයේ තබාගෙන කැම්පේන් එක දියත් කරපු එක, අද ඔය ගොඩක් අයට අපේක්ෂකයන් නම් කරලා හරි නොකර හරි අපි ආසන්නවත් ළඟා වෙන්න බැරි වෙලා තියෙන්නේ. අපේ අපේක්ෂකයා නම් කිරීම කලින් නම් කිරීමත් ඔහුගේ තියෙන දේශපාලන භූමිකාවේ තියෙන ප්‍රබලත්වයක් නිසා. ඒ වගේම මේ ඒ ඔබතුමාලාට සම්බන්ධයයි කියන විශේෂ සමාජ ජාලාවේ බඩවි pages උපුටා ගනිමින් කියනවා. අර ඔබතුමාලා මේ චන්ද්‍රපත්තිකාව ඉන්න වයසක අම්මලාගේ තාත්තලාගේ හංගන්න කියලා තරුණ ප්‍රජාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියලා ඔබතුමාලා ඇතුළු කරන්නේ. මොකද ඔබතුමාලා අර identity එකතු කරා කියන පරණ ඉතිහාසයත් එක්ක මේක අඳලා කියන එක يعني ඉන්න වයසක අම්මලාගේ දැන් ඒගොල්ලෝ තමයි මේක වෙනසක් කරන්න ඉන්නේ. ඈ එහෙම හංගල එහෙම මොකක් හරි අදහසක් තියෙනද ඔබතුමාලගේ? කියන්නේ මේ චන්ද්‍රපත්තිකාව ඡන්දේ තියෙන දවස හංගන්න කියලා තරුණයන්ට කියලා එහෙම මොකක් හරි කියන්නේ? මේ වෙලාවේ රටේ අපිට ඡන්ද දෙන බලාගෙන ඉන්න තරුණ කණ්ඩායම විතරක් නෙමෙයි, මැදිවේ කණ්ඩායම විතරක් නෙමෙයි. ඔබ ගමට ගිහිල්ලා බැලුවොත් පාරම්පරිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වැඩ කරපු, ඡන්ද හදපු, පෝලිං බූත් වල ඉඳපු, ඒ පක්ෂවලට પરම්පරා ගානක් වැඩ කරපු ඒ වැඩිහිටි අම්මා තාත්තත් අද බලාගෙන ඉන්නවා මාලිමා වෙනුවෙන් ඡන්දයක් දෙන්න. සමහර ඒ අම්මල තාත්තලා ඡන්ද ප්‍රචාරක වැඩ පටන් අරගෙන තිනවා තමන් ගෙවල් ඥාතීන්ට මමත් මේ සැරේ වෙනස් වෙනවා ඔබත් වෙනස් වෙන්න කියලා කියන්නේ. ඒක නිසා මම හිතන්නේ අපි කවුරුවත් එහෙම නිල වශයෙන් ප්‍රකාශයක් කරලා නැහැ. ඉතින් මේ ආකර්ෂණය ඇති වෙලා තියෙන්නේ හැම පැත්තෙම අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච තරුණයා තරුණිය වගේම අවුරුදු 70 80 90 දක්වා වෙන වැඩිහිටියොත් ඇත්තටම මාලිමාවත් එකතු වෙලා ඉන්නවා. ඒක තමයි අපිට තියෙන හයිය. ඉතින් අපේ ඡන්ද රැස්වීම දිහා බැලුවාට පස්සේ ඒකත් බලා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කාටවත් බලපෑම් කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ස්වේච්ඡාවෙන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් පෞලි සාකච්ඡා ඇතුළ සාකච්ඡා අතරෙදිත් ඔවුන්ගේ වෙනස් වීම බලා ගන්න පුළුවන්.
ඔබතුමා කලින් අවස්ථාවක් කියලා දෙනවා රටේ සංවර්ධනයට රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ඇති කරනවා, ඒ සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒ වුණාට ඒ ආයෝජකයන්ට ඔවුන් යොදවන මුදල් පිළිබඳ මේ කිසිම හොයාබැලීමක් කරන්නේ නැහැ කියලා, ඔවුන් උපයාගත් මුදල් ගැන හොයාබැලීමක් කරන්නේ නැහැ කියලා. ඔබතුමා ඒ සඳහන් කරන්නේ රටේ කළු සදලි සුදු කිරීමට අවස්ථාවක්. ඕගොල්ලෝ හිතනවාද අපි එහෙම මේ රාජපක්ෂලා වික්‍රමසිංහලා ආරක්ෂා කරා වගේ මාලිමාඹ අපේ පාලනයකිනුත් දූෂිතින් ආරක්ෂා කරයි කියලා? කොහෙත්ම වෙන්නේ නැහැ. අපි හොඳ සහතිකයක් දීලා දෙනවා මේ රටේ ජනතාවට. මොකද ජනතාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ, මේ දූෂිත ක්‍රමේ වෙනස් කරන්න උත්සාහ කරන්නේ රාජපක්ෂල වික්‍රමසිංහල ආරක්ෂා කරපු ඒ දූෂිත ගනුදෙනු අපි හෙළිදරව් කරන නිසා, හෙළිදරව් කරපු නිසා, ඒ දූෂිතයින්ට අපි නීතියෙන් දඬුවම් දෙන නිසා. හැබැයි අපේ රටේ ඔබ දන්නවා අසංවිධිත ආර්ථිකයක් තියෙනවා. ග්‍රාමීය ආර්ථිකයට ගියොත් එහෙම බැංකු පද්ධතියත් එක්ක, මූල්‍ය පද්ධතියත් එක්ක ඒකාබද්ධ නොවෙච්ච ජනතාවක් ඉන්නවා. අන්නේ අසංවිධිත ආර්ථිකය සංවිධිත ආර්ථිකයක් බවට පත් කරන්න ඕන. ඒකෙදි රට ණය කරලා විදේශවලින් කොමිස්වලිට ව්‍යාපෘති ආරම්භ කරනවට වඩා අපේ රටේ ඉන්න ජනතාව ඉන්නවා, සාමාන්‍ය මිනිස්සු ඉන්නවා, ව්‍යාපාරිකයෝ, ව්‍යවසායිකයෝ, කර්මාන්තකරුවෝ ඉන්නවා. මේ බැංකු පද්ධතියට, මූල්‍ය පද්ධතියට රාජ්‍ය ව්‍යාපෘති හරහා එකතු කරගන්න ඕන. ඒ අය එකතු කරගන්නවා කියන එක තමයි අපි එකින් පැහැදිලි කරේ. නිසා කොහෙත්මම අපේ පාලනයක් තුළ දූෂිතයින් ආරක්ෂා කරන්නවත්, ඒ දූෂිතයින් රකින්න නීති හදන්නවත් නැහැ. තියෙන නීති මදි නම් අලුතින් නීති හදලා හරි මේ දූෂිතයින් ආරක්ෂා කරන වෙනුවට ඔවුන්ට නීතියෙන් දඩුවම් දෙනවා. ඒ වගේම සාධාරණ ව්‍යාපාර කරන සාධාරණ ව්‍යවසායකින්ට, ව්‍යාපාරිකින්ට, කර්මාන්තකරුවන්ට අපේ පාලනය තුළ රාජ්‍ය ව්‍යාපෘති වලට ආයෝජන කරන අවස්ථාව හදලා දෙනවා කියන තමයි ඒ පැහැදිලි කරේ. ඒ පැහැදිලි කිරීම තමයි වෙනස් විදියකට අර්ථකථනයන් ඉදිරිපත් කරමින් තියෙන්නේ දැන්. ඉතින් ඒ වගේ සතුරු වෙන ජාවා අලංකාර පිරිසක් ඇති ටික දවසක්. මොකද අපේ පාලනය තුළ ඒවන්ට ඒ අයට කොහෙත්ම ඉඩක් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කියන එක මේ රටේ ජනතාව අපේ දේශපාලන භාවිතාවෙන් හොඳින්ම දන්නවා. මට තව එක කාරණාවක් කියන්න ඕන. අර වැඩසටහන යටතේ දැන් විදේශ රැකියා ප්‍රවර්ධනය කරනවනේ. ඒ විදේශ රැකියා ප්‍රවර්ධනය කරනකොට මෙහි මහජන මුදල් වියදම් කරලා ජූලි 24 වෙනිදා මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයාගේ මස්සිනා තවත් කණ්ඩායමක් එක්ක කොරියාවේ විදේශ සේවයට යන්න හදනවා. 11 දෙනෙක් යනවා, 9 දෙනෙක් බියුරෝවෙන් යනවා, දෙන්නේ කමාත්‍යංශයෙන් යනවා. ඒක එක්කෙනෙක් තමයි මනුෂ්‍ය නානායක්කාරගේ මස්සිනා. එතකොට දැන් ඒ අය තාම මේ දූෂිත ගනුදෙනු කරන වගේම රාජ්‍ය මුදල් භාවිතා කරන වගේම ඥාති සංග්‍රහය නවත්තලත් නැහැ. ඔවුන් ඥාති සංග්‍රහය නවත්තලත් නැහැ. ඒ කටයුතු ඔක්කොම පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම අර යන යකා කොරහත් බිනගෙන යනවා කියලා කතාවක් තියෙනනේ. මේ යන යකු කොරහත් අරගෙන යන්න හදන්නේ පරම්පරාවටම, පවුල් වලට. ඒක රාජපක්ෂ පරම්පරාවේදී සිද්ධ වුණා. දැන් මේගොල්ලෝ අතරේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මේ ක්‍රමයේ වෙනස් කරන්න නම් මහජනතාව අවදි වෙන්න ඕන, දැනුවත් වෙන්න ඕන. විශේෂයෙන් අපි රාජ්‍ය නිලධාරීන් ඉල්ලා හිටනවා. රාජ්‍ය නිලධාරීන් බදු කියන ජනතාවගේ මුදල් පරිහරණය කරන්න. ඔවුන්ට පඩි දෙන්නේ මේ රටේ ජනතාව. නිසා මේ යෝජනාවලට එකඟ වෙන්න එපා. ඔවුන්ට පුළුවන්කම තියනවා මේ දූෂිත ගනුදෙනු වලටත්, ඒ වගේම මේ අරමුදල් අවභාවිතා කිරීම වලටත් විරුද්ධ වෙන්න. ඒ නිලධාරීන් එක්ක අපි ඉන්නවා. අපි සහතිකයක් දෙනවා මේ රටේ විශේෂම විදේශ රැකියා ආයතනවල, ඒ වගේම මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ, ඒ වගේම දැන් මේ අරමුදල් යොදව ගන්න ආයතනවල, ප්‍රජා පොලිස් සේවය කටයුතු කරන ඒ පොලිසිය නිලධාරීන්ගේ, ඒ හැමදෙනායකම අපි ඉන්නවා. අපි ඔවුන් ආරක්ෂා කරනවා. ඒ නිසා මේ යෝජනා ඉදිරිපත් වෙද්දී වහා මේවට විරුද්ධ වෙන්න කියලා අපි ඒ නිලධාරීන්ගුත් ඉල්ලයි. සමන් මේ අර ප්‍රශ්න පොඩි නිවැරදි කිරීම මම ඔබතුමාගෙන් අහපේ 19 බලය අඩු වුණොත්, 19 බලය අඩු වුණොත් කියලා කතාව හොඳ මේ කැන්සල් වුණොත් නේ. ඒත් එහෙම වෙන්න හැකිය ඔබතුමාගේ පිළිතුරු වෙනසක් නැහැ නේ. කොහෙත්ම නැහැ. මොකද ආයේ ඒ ජනතාව එළෝපු කට්ටියට ජනතාව කැඳවන්නේ නැහැ. ඒගොල්ලෝ ආවත් ජනතාව උත්තරේ හදාගෙන ඉන්නේ පැහැදිලිවම එළවන්නම තමයි. මේ ඇත්තටම කොහෙවත් ක්‍රමයක් නැද්ද මේක? තව මේ ඇදගන්න නිකන් ජනාධිපතිවරණ එහෙම මොකක්වත් කොහෙවත් නැද්ද? පොඩි කොස්සක් හරි කොහෙවත්? කොහෙත් ක්‍රමයක් නැහැ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණේ ඔක්තෝබර් 14 කලින් තියෙනවා. නොවැම්බර් 14 වෙනකොට අපේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. මහමැතිවරණේ හරි පොඩ්ඩක් ඉස්සරහට මෙහාට කරගෙන එහෙමත් කරගන්න. මහමැතිවරණයකට විසිරුවා හරින්න ජනාධිපතිර බලය තියෙනවා. ඒක අවසාන මොහොත දක්වාම තියෙනවනේ. ඒ බලය තිබීම විසින් අවිනිශ්චිතතාවයක් හදලා දැන් අවිනිශ්චිතතාවේ නිශ්චිත වෙලා තියෙන්නේ ජනතාවට. දැන් රනිල් වික්‍රමසිංහ වරින් වර හදන්න හදපු අවිනිශ්චිතතාවය
දැන් මේ රටේ ජනතාව නිශ්චිත කරගෙන තියෙන්නේ. මොකද රනිල්ට බෑ. රනිල්ට බැරි නිසා රනිල් වෙට්ටු දානවා. ඒ නිසා රනිල්ට බැරි බව ඔප්පු කරගෙන ඉවරයි දැන් මැතිවරණේ පටන් ගන්න කලින්ම. එතකොට මේ හදිසි විස්තර හැරුවොත් පොඩි එක කම්ප්ලිකේටඩ් තත්ත්වයක් එනවාද? එහෙම නිකන් කොහෙත්ම නැහැ. මොකද ජනමත විචාරණයක් පවත්වන්න ක්‍රමයක් නැහැ දැන්. ඒ වගේම 17 වෙනිදා වෙනකොට මැතිවරණ කොමිසමට බලය ලැබුණා මැතිවරණේ ප්‍රකාශනපත් කරන්න. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිශ්චිතව පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණයට අදාළව මැතිවරණේ කටයුතු වලට දින නියම කරනවා කියලා ඉදිරි සතියේදී. අපිට මේ තියෙන නොවිසිලිමත්කම ඇත්තටම ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රායෝගිකව ඉතාම පැහැදිලිව ක්‍රියාවට පත්වීමක්. ඒක අපි සතුටු වෙන එක අතකින්. මොකද රටේ ජනතාව ජනාධිපතිවරණයට කැඳවන්න කලින් ඉඳලම අද උද්‍යෝගිකකින් උනන්දුවකින් ඉන්නවා. පළවෙනි වතාවට තමයි අපි දැක්කේ මැතිවරණ කොමිසමට බලය ලැබෙන දවසෙත් මධ්‍යම රාත්‍රී රත්ඤ්ඤපත්තු කර අපේ රටේ ජනතාව. ඒකට හේතුව මොකද? මේ මැතිවරණේ පාලකී ලබාගත් මැතිවරණයක් නෙමෙයි ජනතාව දිනාගත් මැතිවරණයක්. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා දිනාගත් මැතිවරණයක්, ජනතාව දිනාගත් මැතිවරණයක්. ඉතින් රනිල් වික්‍රමසිංහල රාජපක්ෂලා දෙන මැතිවරණයක් නෙමෙයි ජනතාව ගන්න මැතිවරණයක් මේක. ඒ ජයග්‍රහණය අපි විශ්වාස කරනවා මේ උද්‍යෝගය මැතිවරණේ ප්‍රකාශනපත් වෙන දවස ඉඳලා මැතිවරණේ අවසාන වෙන දවස දක්වා රටේ ජනතාව පවත්වාගෙන යනවා. එතන දැන් රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස යුගයේ අවසානයි ජනතාවගේ යුගය දැන් ඇවිල්ලා තියෙන කියන එක තමයි පැහැදිලි වෙන්නේ.